අවුරුද්දේ අන්තිම පෝය දවසේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් ඒක නිසා අද අපි බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ ඊ타මත්ම සුවිශේෂී පැතිකඩක් පිළිබඳව විග්‍රහ කරන්නට සාකච්ඡා කරන්නට. ඉතින් අද වෙන විට සම්මතයෙන් බුද්ධ ආගමේ අපිට නොයෙකුත් ආකාරයට මේ සද්ධර්ම විශාරදය සද්ධර්ම පඬිතුය දකින්න අහන්න පේන්න ලැබෙනවා. මේ අතරේ විනය විශාරදලා ඉන්නවා, සද්ධර්ම විශාරදලා ඉන්නවා, අභිධර්ම විශාරදලා ඉන්නවා, සූත්‍ර විශාරදලා ඉන්නවා, තව නොයෙකුත් විශාරදලා ඉන්නවා. නිවන තමයි නැත්තේ, විශාරදලා ඉන්නවා. දැන් මේ විශාරදලා හිටියට ඒ කිසිම විශාරදයකට නිවන් දකින්න නම් මාර්ගයක් ලැබෙන්නේ නැහැ, හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ප්‍රඥාක්තිය අමතක වෙලා, පැනවීම අමතක වෙලා. අන්න එහෙමනම් අද අපි මාතෘකා කොට ගන්නවා මොකද්ද මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රබලතම ප්‍රඥාක්තිය, මොකද්ද බුදුහාමුදුරුවෝ පනවා වදාළ ප්‍රබලතම පැනවීම. අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නට නොයෙකුත් ප්‍රඥාප්ති, නොයෙකුත් පැනවීම්. මෙහෙම පැනවීම් සූත්‍ර පිටකේත්, විනය පිටකේත්, අභිධර්ම පිටකේත් බොහෝ දුරට තියෙනවා. මේ ප්‍රඥාප්ති වලින් ප්‍රබලතම ප්‍රඥාප්තිය වෙන්නේ සද්ධර්ම ප්‍රඥාප්තිය. මේක වචනයෙන් විස්තර කළොත් යෝකෝ ආවුසෝ රාගස්ස පහනාය පඤ්ඤා පෙන්ති, දෝසස්ස පහනාය පඤ්ඤා පෙන්ති, මෝහස්ස පහනාය පඤ්ඤා පෙන්ති. බුදුහාමුදුරුවන්ගේ ප්‍රබලතම ප්‍රඥාප්තිය මොකද්ද එහෙනම්? රාගය ප්‍රහාණය කිරීම, ද්වේෂය ප්‍රහාණය කිරීම, මෝහය ප්‍රහාණය කිරීම. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ ඇති වෙන රාගය, ද්වේෂය, මෝහය නිවැරදිව ප්‍රහාණය කරනවා නම් ඔහු බුද්ධ ප්‍රඥාප්තියට අනුගත වුණාද නැද්ද? එහෙමනම් අනුගත වුණා. යම් කිසි කෙනෙක් රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කිරීම පැත්තකට දාලා තව නොයෙකුත් දේවල් වැඳුම් පිදුම් යදුම් පැතුම් ධ්‍යාන වැඩීම් ආයාචනා ප්‍රාර්ථනා කරනවා නම් බුද්ධ ප්‍රඥාප්තියට අනුගත වුණාද? ප්‍රඥාප්තියට පටහැනිව ගියාද? පටහැනිව ගියා වෙනවා. හැබැයි අද වෙන විට මේ සද්ධර්ම විශාරදයෝ, අභිධර්ම විශාරදයෝ, විනය විශාරදයෝ, මේ විශාරදයෝ ඉන්නවා. මේ සියලු දෙනා මේ බුද්ධ ප්‍රඥාප්තිය අමතක කරලා, බුද්ධ ප්‍රඥාප්තිය අත්හැරලා දාලා මේ දේශනාවට මේ මාතෘකාව යොදා ගන්නට නිදාන කතාවක් තියෙනවා. මම දැන් ඒක මතක් කරනවා. මීට සතියකට හෝ දෙකකට පෙර මම ගියා මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට, එහෙම නැත්නම් බුද්ධ ජයන්ති මන්දිරයට. මේ බුද්ධ ජයන්ති මන්දිරයේ පහළ මහලේ එක බැනර් එකක් ගහලා තිබ්බා. මම ඒක ගිහිල්ලා උඩ ඉඳන් පල්ලෙහාටම කියෙව්වා. මේ බැනර් එකේ ගහලා තියෙන්නේ පාඨමාලාවක් තියෙනවා, ඕනනම් ඔන්න මේ අයටත් යන්න පුළුවන්. මේ පාඨමාලාව අවුරුදු එකහමාරක් විතර තියෙනවා. මේකට ගිහාම මේක නොමිලේ කරන්නේ, පළවෙනි 30 දෙනාට නොමිලේ, ඊට පස්සේ අයට සල්ලි ගෙවන්න ඕනේ. මේ පාඨමාලාව කම්ප්ලීට් කරන අයට වරදාන නාම ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? වරදාන නාම. මේ නම් හතරක් විතර එකේ තියෙනවා. අභිධර්ම විශාරද, සූත්‍ර විශාරද, විනය විශාරද, ධම්ම විශාරද කියලා හතරක් තියෙනවා. ධම්මාචාරිය, අභිධම්මාචාරිය, සූත්‍රාචාරිය, විනයාචාරිය කියලා හතරයි. විශාරද හතරයි.
මං ඊට පස්සේ කල්පනා කළා ඒක කියවලා මේ බුද්ධ ප්‍රඥාප්තිය නොතේරුණු අයට පුළුවන් දැන් මේ කෝස් එකට සම්බන්ධ වෙන අයට මේ කෝස් එක කරන අයට ඔන්න ප්‍රඥාප්තියකින්ම පනවනවා විශාරදයි කියලා සද්ධර්ම විශාරදයි කියලා මේක මම කියවලා මෙන්න මේ හේතුව නිදාණය ඇතුව මම තීරණය කළා අදිෂ්ඨානයක් ඇති කරගත්තා මේ සද්දම්ම විසරද භාවය දේශනා කරන්න ඕනේ කියලා මොකද්ද මේ සද්දම්ම විසරද අන්න ඒක තමයි අද මාතෘකාව ඉතින් ඒක නිසා ඔබ සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ ඔබ අප හැම කෙනෙක්ම අහලා තියෙනවද නැද්ද මේ විසරද කියන වචනය අහලා තියෙනවා කලා විශාරදයෝ ඉන්නවා බුද්ධාගමේ විශාරදයෝ ඕනවටත් වඩා ඉන්නවා තවත් නොයෙකුත් විශාරදයෝ ඉන්නවා සම්මතයෙන් අපි තේරුම් අරන් තියෙන්නේ සම්මතේ භාවිතා කරන්නේ මේ විෂය පිළිබඳව ආරඩ්‍ය වූ දැනුමක් තියෙන කෙනා විශාරද කියලා ඔබ මේක අහලා ඇති නමුත් මේක පට්ටපල් බොරුවක් එක වැරදි එහෙම එකක් නෙවෙයි බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළා සාරජ්ජෝ හෝති විසරජ්ජෝ හෝති සාරදෝ හෝති විසරදෝ හෝති අන්න දෙපැත්ත අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දෙපැත්ත කතා කරන්න යම් කිසි කෙනෙක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාව හඳුන්වනවා මොකක් කියලාද සාරද ඒ පුද්ගලයා කවුද සාරද යම් කිසි කෙනෙක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වෙනවා නම් ඒ පුද්ගලයා විසරද පැහැදිලිද මේක මේ මම නෙවෙයි කියන්නේ සාරජ්‍ය සූත්‍රය සහ විසරජ්‍ය සූත්‍රය කියලා සූත්‍ර දෙකක් එක ළඟ තියෙනවා ත්‍රිපිටකයේ සාරජ්‍ය සූත්‍රය සහ විසරජ්‍ය විසරද එතකොට අපි තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තවදුරටත් මමත්වයක් පවත්වාගෙන යන කෙනෙක් මේ මමත්වයක් පවත්වාගෙන යෑම පිළිබඳව අපි ටිකක් විනාඩි 10ක් 15ක්වත් කතා කරන්න වෙනවා පින්වතුනි අපි තේරුම් ගන්න ඕනේ මේ මමත්වය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද? මේ මම සහ මමත්වය එකක් නෙවෙයි දෙකක්. නමුත් බොහෝ දෙනෙකුට මේක පැටලෙනවා. මමත්වයේ වැරදි මම වැරදි කියන්න බෑ. මේ මමත්වය කියලා කියන්නේ විකෘති වූ ඥාන ශක්තිය. මමත්වය කියන්නේ මොකද්ද? විකෘති වූ මමත්වය කියන්නේ මොකද්ද? දැන් හයියෙන් කියන්න වෙනවා. විකෘති වූ ඥාන ශක්තිය. මොනවද විකෘති වෙලා තියෙන්නේ? මොනවද විකෘති වෙලා තියෙන්නේ? විකෘති වූ ඥාන ශක්තියක් කියනවා. මොනවද විකෘති ඇහුවාම පකන් නිලාගේ. ඥානයේ විකෘති වෙලා ඒකනේ දෙයනේ විකෘති ඥානයක් දැන් මේ විකෘතිය කියන්නේ මොකද්ද විකෘතිය කියන්නේ මොකද්ද අන්න හරිම වචනේ ආවා අස්වාභාවික తత్వය විකෘති කියන්නේ මොකද්ද දැන් මේ වටාපතේ ස්වභාවික తత్వය මොකද්ද ස්වභාවික తత్వය මොකද්ද මේ වටාපතේ ස්වභාවික తత్వය වටාපත
මේ වටාපතට මං කැමති නම් මේක මගේ කැමැතිම වටාපත නා මේ වටාපත දකිද්දී එහෙනම් මගේ තුල ඇති වෙන්නේ මොකද්ද විකෘති ඥාන ශක්තිය එහෙමනම් විකෘති ඥාන ශක්තිය ඇති වෙන්නට මුල් වෙන්නේ වටාපතද කැමැත්තද අන්න හරි එහෙමනම් මොකද්ද විකෘතිය කැමැත්ත විකෘතිය කියන්නේ මොකද්ද වෙන මොනවත් නෙවෙයි කැමැත්ත දැන් යම් කිසි කෙනෙක් මට කැමති නැත්තම් අපිට ගැළපෙන උදාහරණේ යම් කිසි කෙනෙක් මට කැමති නැත්තම් මොකද වෙන්නේ දැන් මේ බණ ටික අහන් ඉන්න පුළුවන්ද බෑ අහන් අහන් මොකද වෙන්නේ අර විකෘති ඥාන ශක්තිය ක්‍රියාත්මක වෙනවා ගොඩ නැගෙනවා යම් කිසි කෙනෙක් මට කැමති නෝ අපි හිතමු තදින්ම කැමති කියලා දැන් ඕන නම් මට කණින් පෙන්වන්න පුළුවන් මම මෙහි ප්‍රශ්න අහනවා මන් දිහා බලාගෙන ඉන්න ඒ හරහා මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වුණොත් ඒ තුලිනුත් විකෘති ඥාන ශක්තියක් ඇති වෙන්න පුළුවන් දැන් එහෙමනම් මේ විකෘති ඥාන ශක්තිය ඇති වෙන්නට ගත වෙන්නේ මොන වගේ වෙලාවක්ද ඔන්න කිව්වා සංස්කෘත වචනය සැනක් අසුරු සැනක් කොහොමද අසුරු සැනක් තුල විකෘති ඥානයක් ඇති වෙන්නේ අසුරු සැනක් තුල විකෘති ඥාන ශක්තියක් ඇති වෙන්නේ කොහොමද? කොහොමද ඒක වෙන්නේ? දැන් මාර වැඩක් මේක. අන්න හරි අන්න හරි අන්න හරි උත්තරේ ආවා. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දංච ගානංච පටිච්ච ගන්ධංච ජිවහාච පටිච්ච රසාච කායංච පටිච්ච පොට්ටබ්බංච මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අන උප්පජ්ජති වෙන්නේ සැනක් තුල හැබැයි ඒ සැනට කලින් වෙන දෙයක් වෙනවා ඒ සැනට කලින් වෙන දෙයක් වෙනවා මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ නැ පටිච්ච වෙන්නත් කලින් මොකද්ද වෙන්නේ දැන් පටිච්ච වෙන්නත් කලින් මොකද්ද වෙන්නේ කලින් කිව්වට මේක මේ තප්පරයක වෙන්නේ නමුත් මේ කලින් කියලයි මං කියන්නේ තේරුම් ගන්න ඕනේ ඉඳ නෑ 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 ඇහැට රූපේ පේන්න එපැයි පටිච්ච වෙන්නේ කනට ශබ්දයක් ඇහෙන්න ඕනේ නහයට ගඳ සුවඳක් දැනෙන්න ඕනේ දැන් මේ ඔක්කොටම ගලින් මේ අය කියන හැටියට අවිජ්ජාව තමයි හැදෙන්නේ ඉස්සලාම සංඥාවක් ලැබෙන්නේ මොකද්ද ලැබෙන්නේ සංඥාව අන්නේ සංඥාව ඔස්සේ අපි යම් කිසි මොකද්ද ඇති කරගන්නේ නෑ ඔය මොනවත් ඇති කරගන්නේ මේ කිසි දෙයක් ඇති කරගන්නේ නෑ පින්වතුනි ඇති වෙනවා
ඒක නිසා අංක 1 සද්ධර්ම විචාරදේක් වෙන්න නම් මේ වචන ASCII රිංගවගත්ත දැනුම බිමින් තියන්න වෙනවා. එතකම් බෑ මේක කරන්න. දැන් මොකක්ද ඇති කරගන්න යහුවාම උත්තර හදනවා දැන් කියන්න. මොකුත් ඇති කරගන්න ඇති වෙනවා විතරයි. යම් කෙනෙක් මට අකමැති නම් මාව දැක්ක මොහොතේ පටන් මොකද වෙන්නේ? දැන් මේක හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ යම් කෙනෙක් මට අකමැති නම් අකමැත්ත පෙරගමන් කරු වෙලාද නැත්ද එහෙනම් මාව දැක්ක මොහොතේ පටන් පටිගයක් ඇති වෙනවා අර එන්නේ දැන් ඉතින් ඇවිල්ලා කියයි දැන් මෙන්න මේක මේ මේ මේක අපි හොයා ගන්න ඕනේ Taman tuli යම් කිසි කෙනෙක් දැන් මට අකමැති නම් මාව දැක්කහම අර පටිග නිමිත්ත ඉස්මතු වෙනවා කොච්චර වෙලාවක්ද යන්නේ අර දැක්ක මොහොතේ යම් කිසි කෙනෙක් මට තදින් කැමති නම් ඒත් අනිත් පැත්තට සුබ නිමිත්තක් ඇති වෙනවා පැහැදිලිද එතකොට මේ සුබ නිමිත්තත් පටිග නිමිත්තත් ඇති වුණ මොහොතේ පටන්ම දිගින් දිගටම ඒ ඔස්සේ යම් කිසි ධාවනකාරී වේගයක් අපේ හිතේ මතුවෙනවා ඇති වෙනවා අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය මේ දෙකේ එකතුවේ මොකද වෙන්නේ මේ දෙක එකතුෙන් විකෘති ඥාන ශක්තියක් ක්‍රියාත්මක. දැන් මේ විකෘති ඥාන ශක්තිය ක්‍රියාත්මක වෙච්ච මොහොතේ පටන්ම ඒ පුද්ගලයාගේ මනස කිලුටු වෙලායි තියෙන්නේ. මනස කිලුටු වෙලා නම් පුළුවන් ද වැඩේ කරන්න? හැබැයි ඔබ කියනවා මට තණ්හාව උපදින බව තේරෙනවා. නිරෝධ කරන්න තමයි බැරි කියලා. ඒක බොරුවක්. කොහේ උපදින බව තේරෙන්නේ? විඥානයකින් නම් වැඩ කරන්නේ. ඒක කොහොම තේරෙන්නේ? මං කියන එක තේරුණා නම් අත උස්සන්න. දැන් මේක තේරුම් ගන්න මෙහෙම කියන්නම්කෝ. යම් කිසි කෙනෙකුට භූතයෙක් ආවේශ වෙලා ඉද්දි ඒ මිනිහා දන්නවද මගේ ඇඟේ දැන් භූතයෙක් ඉන්නවා කියලා? යම් කිසි කෙනෙක් තණ්හාවෙන් ආවේශ වෙලා ඉද්දි එයාට තණ්හාව නැමැති වැරද්ද පේනවද? මොන පෙනිලිද? හැබැයි හරි ලස්සනට කියනවා තණ්හාව පේනවා. නිරෝධ කරන්නයි බැරි. ඒක වැරදි. එහෙම එකක් නැහැ. අන්න ඒ ඔබ කරන දේ නමත් දෙනවා සාරදෝ හෝති. මොකද නම? සාරජ්‍යති. සාරජ්‍යති. රජ්‍යති කිව්වේ තණ්හාව. සාරජ්‍යති කියන්නේ ඒකට හොඳයි කියලා අනුගත වෙනවා. මේකයි වරද. මේක තමයි වරද. ඇහැට කැමති රූපයක් දකිනවා. දැන් සතර ගමටහන් වඩන්න ඕන කියලා දන්නවා. ඇලෙන්ඩත් හිතක් පහළ වෙනවා. හැබැයි දැන් මේක දැන් සතර ගමටහන් වඩන්නත් ඕනේ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මං හොය හොය හිටිය එකක් මේ හම්බුනේ. දැන් සමහර උපාසක අම්මලා ඉන්නවා. දැන් මෙහෙ ඇවිල්ලා මේ සතර ගමටහන් වඩන්න ඉගෙන ගත්තහින් පස්සේ කාලයක් හොයපු ගවුමක් කඩේක දාලා තියෙනවා ඩමියක. මෙතෙක් කල් හම්බුනේ නැහැ. දැන් කරුමෙට ඒක තියෙනවා. දැන් මේක දකිනවා. දැන් දැක්ක ගමන් මොකද වෙන්නේ?
ඇතුලෙන් එනවා යම් කිසි අදහසක් මොකක්ද අදහස සොයා සොයා ආවා මම සෙව්ව මැණික හම්බුණා මේක බුද්ධ වචනයක් ඉට්ටා කාන්තා මනාපා දුර්ලභා ලෝකස්මි කියලා දැන් හැඟීමක් ඇති වෙනවා මම හෙව්වා හම්බුණා දුර්ලභයි කලාතුරකිනුයි හම්බෙන්නේ කියලා දැන් ඇති වෙනවා අදහසක් මොකද ඇති වෙන්නේ මේ වගේ අදහසක් ඇති වෙනවා අන්න විකෘති වූ ඥාන ශක්තියක් ඇති වුණා දැන් මේ මිනිසයාට මේ උපාසකම්මට දැන් හිතෙනවා ගෞම ඇඳගෙනම සතර කමටහන් වඩන්න ඕනේ ඊට කලින් ඒව ගැන හිතන්නවත් හොඳ නැහැ හිතුවොත් මොකද වෙන්නේ ගෞම ගන්න හම්බෙන්නේ නැහැ හිතුවොත් ගෞම ගන්න හම්බෙන්නේ නැහැ කියලා වැරදි අදහසකට එනවා අන්න විකෘති ඥාන ශක්තිය සතර කමටහන් වඩනවායි කියලා ගෞම අඳින්න බැයිද එහෙම නම් නිගන්ඨය වෙන්න නෙවෙයි හැබැයි මේ විකෘති ඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන නිසා මෙන්න මේ වගේ අදහසකට එනවා. ඒ අදහසට ආපු මොහොතේ පටන් ඒ උපාසක අම්මා ගෞම අරගන්නකම් ගෞම ඇඳගන්නකම් එක ශේෂයකින්වත් සතර කමටහන් ගැන හිතනවද? හිතෙන්ද එනවා. හැබැයි ඒක බලෙන් නවත්තනවා. මොකද වෙන්නේ? හිතෙන්ද එනවා ඒක බලෙන් නවත්තන නිකන් කාගෙන ඉන්නවා මේකයි තේරුම් ගන්න ඕනේ දැන් සාරදයිද විසරදයිද සාරදයිද විසරදයිද සාරදයි සමහර වෙලාවට අපි දැන් මේ සතර ගමටහන් වඩන්න කියලා හිතක් හදාගෙන ඉන්නවා ඔබ මේ විදිහේ හිතක ඉඳලා හොඳම යාළුවෙක් හම්බෙනවා කාලයකට පස්සේ හොඳම යාළුවෙක් හම්බෙනවා කාලයකට පස්සේ මොකද වෙන්නේ මොකද වෙන්නේ සතර කමටහන් දූපිය යන්න කියලා ගහන සතර කමටහන් වඩන්න දැන් හිතක් එනවා දැන් වැඩිය නටන්න ඕනේ නැහැ හරි මේ යාළුවා කියන්නේත් එක්තරා බැම්මක් කියන එක හිතට එනවා හැබැයි නෑ පොඩ්ඩක් ඉන්නක පොඩ්ඩක් ඉන්න ඉන්නවා පොඩ්ඩක් කියලා අර වේගය නැවත වරක් බලවත් වෙනවා සාරදයිද විසරදයිද මම මේ කියන්නේ ඔබ කරන දේ මිසක් හදපු දෙයක් නෙමෙයි. දැන් තව උදාහරණයක් ගමු. දැන් අපි හිතමු අපි අදහසක් ඇති කරගමුකෝ මේ උදාහරණය තේරුම් ගන්න මෙතන අපි දැන් ධර්ම දේශනාවක් කරන්න යනවා. දැන් මම කියනවා මේ ධර්මාසනේ හදන්නකෝ එහෙනම් ගිහිල්ලා කියලා. දැන් මේ ධර්මාසනේ හදන්න එනවා. ඔබ එනවා කියලා හිතන්න. ඔබ දැන් මේ ධර්මාසනේ හදනවා. හරි කැමැත්තෙන් මේක රැල්ලක්වත් හිටින් නැති වෙන්න ගානට හදනවා. හද හද ඉද්දි කවුරු හරි ඇවිල්ලා තවත් ඔන්න ඇඟිල්ලක් ගහනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හරි තරහ එනවා තමයි. තරහ ආවට පස්සේ මොකද වෙන්නේ? පළවෙනියට මොකද වෙන්නේ? හරි හරි තරහ තමයි තරහ නැතුව ආදරයක් ඇති වෙනවා
නෑ 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 මේ සතර කමඨහන් වඩන්න තිබ්බ උනන්දුව එතනින්ම කඩා වැටෙනවා. ඒකයි පළවෙනියටම වෙන්නේ. ඒකට කියනවා කුසල පරිහානියට පත් වෙනවා. පරිහායාමි කුසලේහි පරිහානං හේතං බුත්තං භගවතාත්. දැන් සාරජ්ජයිද නැත්ද? සාරදයිද නැත්ද? සාරදයි. දැන් එහෙනම් ඔබේ පැත්තෙන් මම අහනවා ප්‍රශ්නයක්. ඔබ සාරදයිද විසරදයිද? ඔබ සාරදයිද විසරදයිද? දැන් මං අහන්නේ ඔබෙන් ඇහුවාම එතනම සාරජ්ජයි. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? විසරද වෙන්න නම් මොනව කරන්න වෙනවද? මොනව කරන්න වෙනවද? සතර කමඨහන් වඩන්න වෙනවා. සද්ධර්ම විශාරදයා කියන්නේ සතර කමඨහන් වඩන කෙනාට. විභාග ලිව්වට කෝස් එක කරාට ඒක වෙන්නේ නෑ. සහ ඔබට කියනවා මම විශේෂ දෙයක්. මේ ඇඟිල්ල දිහත් බලන්න. සතර කමඨහන් ගැන තව කෙනෙකුට කියලා දෙන්න දැනගත්ත පලියට විශාරදෙක් වෙන්නෙත් නෑ. අනිවාර්යෙන් වඩන්නම වෙනවා. ඔබට පුළුවන් රාගයක් ආවහම අසුභානුස්සති මරණානුස්සති වඩන්න කියලා හරි ලස්සනට කියලා දෙන්න. ඒ කියන එක අහන් ඉඳලා මම කිව්වොත් හරියටම කිව්වා කියලා. ඒ වෙලෙම රාගයක් ඇති වෙනවා. ඒ වෙලෙම මානයක් ඇති වෙනවා. ඒ වෙලෙම සමුදේ බිහි වෙනවා. නිරෝධය කැලේ. මේක තේරුණා නම් අත උස්සන්න. අපි මේ අහම්බෙන් කාව හරි නැගිටලා වර්ණනා කරොත් රාගයක් මානයක් ඇති වෙනවද නැද්ද? ඒ ඇති වෙන එකට මොකක් කරන්න වෙනවද? ඒ ඇති වෙන එකට මොකක් කරන්න වෙනවද? ඒක ඇති වෙන්න යන්නේ තප්පරයයි නම් සතර ගමටහන් වඩන්න තප්පරයක්වත් ප්‍රමාද විය යුතු නෑ. හැබැයි ඔබ ප්‍රමාද වෙනවා. ටිකක් බැනලා මෙත්තානුස්සති වඩන්න කල්පනා කරනවා. මම මේ ඊයේ පෙරේද දැක්ක පොඩි සිද්ධියක්. දැන් යම් කිසි පුද්ගලයෙක් බොහොම වදයක් වෙනවා දැන් තවත් කෙනෙකුට. දැන් මම බැලුවා තරහ ගන්නේ නෑ. තරහ ගන්න පාටක් පේන්න නෑ. තරහ ඇති ඇතුලේ පිටට පේන්න නෑ. හිටියා දැන් අර පුද්ගලයාත් මොකක්කෝ කරුමයකට ගිහින් වද දෙනවා. ආයෙත් එකම ප්‍රශ්නේ අහනවා. උත්තරේ දෙන්න ආයෙත් ඒකම අහනවා. දවසම ඒ ප්‍රශ්නේම අහනවා. දැන් මම හිතුවේ මේ ධර්මය අනුගමනය කරන කෙනෙක් වෙන්න ඇති. ඒකයි මේ රණ්ඩු වෙන්නේ නැතුව කොච්චර ඇහුවත් උත්තර දෙනවා. එකම ප්‍රශ්නෙට එකම උත්තරේ. එකපාරටම මම දැන් උදේ ඉඳගෙන අහගෙන හිටියේ අර උදේ ඉඳන් මොකද වෙලා තියෙන්නේ? උදේ ඉඳන් හිර කරන් ඉඳලා මොකද්ද හිර කරන් ඉඳලා තියෙන්නේ? ඔබ තනියම යන්න ඕන නිවනක් අනිත් අය දෙන උත්තර දෙන්න එපා. ඒක වැරදි. ඒක නොකළ යුතුයි. දැන් මම බෙලිහුල්ලේ ඉද්දී නම් 10ක් 15ක් ආරාමෙන්ට ආපු දවසට තනියම එක එක්කෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න අහනවා. එතකොට ඉතින් ප්‍රතිරූපම වන්න අමාරුයි. ඊයේ එක්කෙනෙක් අන්තිමට කිව්වා මේ හොඳම අපේ ශ්‍රාවකේ දායකෙක් හරි නිකන් මගපල් ලැබලා වගේ තමයි ඉන්නේ. ඊයේ මට කියනවා hina වෙලා ස්වාමීන් වහන්සේ
අවුරුදු 8ක් මම බණ අහනවා අද වෙනකන් සතර කමටහන් නොදලා නැහැ ඔන්න වැඩි ඒක එහෙම කියුනේ හේතුව මම අහුව ප්‍රශ්න පහක් මම අහුව ඔබට රාගයක් ඇති වෙනකොට ඒක දැනෙන්නේ මොන වගේද ඒක හිතට දැනෙන්නේ මොන වගේද දැන් ඒ ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා යම් කිසි කෙනෙකුට ඔබ සතර කමටහන් වඩනවා නම් ඔබට රාගයක් ඇති වෙනකොට ඒක මොන වගේද තේරෙන්නේ? මම ආයෙත් ප්‍රශ්නේ අහනවා හොඳට මේක අහගන්න. ඔබ සතර කමටහන් වඩන්නෙකු හැටියට ඔබට රාගයක් ඇති වුනහම මොකද්ද දැනෙන්නේ? මොකද්ද තේරෙන්නේ? රාගයක් ඇති වුනහම කාට හරි ගහලා මරන්න හිතෙනවද? ඇලෙන්නේ හිතෙන්නේ. ඒක තමයි. ඒක නෙවෙයි මං ඇහුවේ උනාට. මේ මම ඇහුවේ මුලින් දැම්ම මං කෑල්ලා සතර කමටහන් වඩන්නෙකු හැටියට. රාගයක් හිතේ ඇති වෙනකොට කොහොමද ඒක දැනෙන්නේ? මුලින් දාපු එක ආයෙත් කියන්නම්කො. සතර කමටහන් වඩන්නෙකු හැටියට ඔබට රාගයක් ඇති වුණොත් කොහොමද ඒක දැනෙන්නේ? ඔන්න රාගයක්. දැන් සතර කමටහන් වඩන්න නැති අයගේ රෙදි ගැලවෙනවද නැද්ද හෘද සාක්ෂියට එකඟව? මෙන්න මේක මතු කරන්නමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඔබ සාරජ්‍යයි නම් ඒක තේරුම් ගන්න ඕනේ. විසාරජ්‍ය වෙන පාර අද ඉඳන්වත් හොයා ගන්න ඕනේ. රාගයක් ඇති වෙනකොට සතර කමටහන් ලාභියට ඒක දැනෙන්නේ සම්බාධකයක් විදියට. වෙන මොනක්වත් විදියට නෙවෙයි. බාධකයක් ඒ විදියට. කොහොමද ඒක තේරෙන්නේ? නැතුව මේකේ අයහපත තේරෙන්නේ නැහැ. මේක මෙච්චරක් මාව දැලේ පටලවනවා ඒව මොකුත් තේරෙන්නේ නැහැ. රාගයක් ඇති වෙද්දි හරි ෂෝක් වගේ ඒක දැනෙන්නේ. හැබැයි සතර කමටහන් වඩන කෙනෙකුට මේ ඇති වෙන රාගය සම්බාධකයක්සේ දැනෙනවා. මේක මගේ ගමනට කොච්චර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි වුණත් මේක මගේ ගමනට බාධායි. එයා මොකක්ද එහෙනම් කරන්නේ? ඒ බාධාව බාධාවක් බව තේරුම් අරගෙන බාධාව අත්හරිනවා. අසම්බාධං ද්වේෂයක් ඇති වෙනකොට ඔබ සතර කමටහන් වඩනවා නම් මේකට මං හොයන උත්තරේ එන්න ඕනේ. ඔබ සතර කමටහන් වඩන්නේ හැටියට ඔබට ද්වේෂයක් ඇති වෙනකොට ඒක මොන වගේ කෝණයකින්ද දැනෙන්නේ? දකින්නේ, හිතන්නේ නෑ. ඒක සම්බාධකයක් විදිහට නෙවෙයි පේන්නේ. තාම නොවඩන පාට තමයි ඔබ විසින්ම තේරුම් ගන්න ඕනේ. ඔබට ද්වේෂයක් ඇති වෙනවා නම් ඔබට ඇති වෙන අදහස තමයි ඇයි මම මෙච්චර මහන්සි වෙන්නේ මේ කේන්තියට? කවුරු හරි බයිනවා. ඒක ඇහෙනවා. දැන් ද්වේෂයක් ඇති වෙන්නේ එනවා. මම මොකටද මහන්සි වෙන්නේ? යාට බනින්න. අන්න ඒ අදහසයි එන්නේ. වෙනේව එනවා නම් පාර පොඩි වරදක් තියෙනවා.
ඇයි මං වෙර දරන්නේ මෙච්චර කේන්තිය අරගෙන ඇයි මං වෙර දරන්නේ යාගෙන් පලිගන්න ඇයි මං වෙර දරන්නේ මට කැමතිසේ පවත්වන්න නවත්වන්න බැරි දෙයකට අන්න ඒ අදහස ඇතුලේ යා මෙත්තානුස්සති මරණානුස්සති වඩනවා වෙර අත්හරිනවා අවේර අසම්බාධං අවේර මොහයක් ඇති වෙනකොට මොකද්ද මොහේ කියලා කියන්නේ මොකද්ද මොහේ කියලා කියන්නේ අපි හිතමු දැන් අපි යනවා කඩේකට සීනි කිලෝ එකක් ගේන්න එහෙම නැත්නම් ගවුමක් ගේන්න කියමුකෝ සීනි ප්‍රායෝගික නැහැ ගවුමක් ගේන්න යනවා ඒ ගවුම මෙහා පැත්තේ කඩේ තියෙනවා රුපියල් 50ක් අඩුවෙන් මේ පැත්තේ කඩේ තියෙනවා 50ක් වැඩියෙන් දැන් දෙකේම බලනවා මුලින් බලන්නේ අර 50ක් අඩු එකෙන් දෙවෙනියට බලනවා 50ක් වැඩි එකෙන් දැන් මේ රුපියල් 50යි වැඩි 50ට මොනවද අද කරන්න පුළුවන් තේකක්වත් බොන්න පුළුවන්ද බෑ හැබැයි අර කඩේ දෙවනත් එන්න කෑ ගහනවා එහෙම කෑ ගහනවද නැද්ද බොහෝ දෙනෙක් මෙතන ඉන්න අපේ හොඳට අපි දැකලා තියෙනවා ගිනි කනවා කියනවා රුපියල් 50යි වැඩි ඒකෙන් ගිනි පෙට්ටියක්වත් ගන්න බෑ ගිනි කන්න තියා. හැබැයි අර ප්‍රියා ප්‍රියතර මනිනවා රුපියල් 50ට. දැන් ඒ රුපියල් 50 ඉතුරු කරගන්න අච්චර මහන්සියක් දරනවා ප්‍රියා ප්‍රියතර මැනලා. මොකද්ද Tamanට ලැබෙන දේ? මොකද්ද සම්ප්‍රාප්ත වෙන දේ? මොකද්ද මේ රුපියල් 50ක් උදෙසා අනවශ්‍ය ක්‍රියාවලියක් කරන්නේ. ඒකෙන් Tamanට සම්ප්‍රාප්ත වෙන දෙයක් තියෙනවද? දෙයක් තියෙනවද? දැන් මේක තේරෙන්නේ නැත්තම් කේක් කෑල්ලම ගමුකෝ. දැන් ඒක කියලා කියලා එපා වෙලා හින්දා වෙන එකක් ගත්තා. දැන් ඔබ කේක් කෑල්ලක් කනවද? ඒක බොහොම රසයි. දැන් කලින් කේක් කෑල්ලත් එක්ක මේක සංසන්දනය කරනවා. මොකද්ද සම්ප්‍රාප්ත වෙන්නේ? මොකද්ද ලැබෙන්නේ? ලැබෙන දෙයක් තියෙනවද කොච්චර සංසන්දනය කරත්? එහෙමනම් නමුත් අපි යම් කිසි දෙයක් සපත කරගන්නට, සැපත් කරගන්නට, සපයා ගන්නට මහා උත්සාහයක් දරනවා. නමුත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා සතර කමඨහන් ලාභියාට මෝහයක් ඇති වෙනකොට මෙන්න මේ අදහස ඇති වෙනවා. අන්න එතකොට අර යමක් සපත කර ගැනීමේ, සැපත් කර ගැනීමේ, සපයා ගැනීමේ, සම්ප්‍රාප්ත කර ගැනීමේ අදහස අත්තරිනවා අසපත්තං. අසම්බාධං අවේරං අසපත්තං. මේක කරන්න තියෙන්නේ කොයි වෙලාවෙද? නිකම් පුළුවන්ද කරන්න? ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේක එහෙම නෙවෙයි. අර කඩේට ගිහිල්ලා නිකන් මේ ඒ කඩේ මංකොල්ලයක් කරා වගේ අර අනිත් අයටත් ඇහෙන්න අර මුදලාලිවත් අපහසුතාවයට පත් වෙන විදිහට කතා කරන අය ඕන තරම් ඉන්නවා. තේරුණාද? ඒ අර මෝහය නිසා, අර සපත්තන් නිසා. දැන් අසපත්තන් කරන්න. ඔව්, දැන් මම ගියත් කඩේකට ලාභ දේ ගන්නවා. තේරුණාද? අපි ඒ වුණාට අර වැඩි ගණන් වලට විකුණන අයට බයින්ඩ යනවද? බැන්නොත් මොනවා සැපත් කරගන්නද? ඔව්, එතකොට අසපත්තා. ඒක අත්හරිනවා. කොයි වෙලාවේද? ඇති වෙච්ච මොහොතේ. ඇති වුණේ ඉඳගෙන ඉද්දි නම්, හිටගෙන ඉද්දි නම්, යද්දි නම්, එද්දි නම්, සැතපෙද්දි නම්, ඒ වෙලාවෙම තිත්තං චරං නිසින්නෝවා සයානෝවා
याव तस विगत मिद्दो विगत वेंकरला गातने करन मुकद्द मिद्दो मिद्दो किदे मत्वीम करना नाम विचारद नुकरना नाम सारद हैबै मेक करन्न बैले सीयकट कर महाकांड यदि महांडपुल महाकांड एक तमन तेरुंगांडो ने ए विलावट मुकादे तेरुना वेग्याक न मोहया एम न प्रश्न दें मे सतर कमटहान वडन विधि एक दवसकत आहलन तिया इन्नो नतुसा पिटी पास इन्नो निदास दें अनित तमाय वेडे दें मंग हनुआ मुनो अद सतर कमटहान वेडी में अद्देकी सामान्यं ओय माव ऐसुरु करन आय दान्नो माव हंबुन गमन बहु आयगे मंग ओय प्रश्न आनो मनोवाद सतर गमटहन वैडी में अद्देकी बहु आयते हिम अद्देकी ने ऐने ते ने वाडला ती है ना वाडन ने वडला तीयन वडन्ने काली वडला तीयन काले कट काली दें मे दवासल वडन्ने आय हितिच्छाम आय वडन दवासत देखा निकांग अद निवान दकिंड वागे सतर कमटहान करना आय विचारदद सारदद विसाराज्यायद साराज्याय मेन्न मेकाय बाधकय मे सतर कमटहन भावितय पिलिबंदव एतं सतिं अदिट्टेय ब्रह्म मेतं विहारं इदमाहु कियन्ने मे वर्तमान मुहूर्ते पटन दिगिन दिगटम नुकाडवा अकांड मेकनिका मेन्न मे विधिय वेडा अपि हितमु डायनमो अगट वायर देका खाई करला बल्ब एक पत्तु करन्न तियेनवा दैन मे बल्ब एक पत्तु वेन्ने मोनवा वुनोत्द කරකුවොත් කරකුණොත් නෙමෙයි නිකන් කරකෙන්නේ නැහනේ ඩයිනමෝ කරකවන්නේපැයි මේ සතර ගමට අහන්න නැමැති ඩයිනමෝව සම්මා වායාමේ නැමැති උපකාරකේ ආධාරකේ උදව් කරගෙන කරකවන්න වෙනවා නොකරකවන තාක්කල් බල්බ් එක පත්තු වෙන්නේ ප්‍රඥා ලෝකය නැත එහෙමනම් ඔබ තාම සාරජ්ජයි සාරදයි ෆේල් ලැජ්ජයි මේ අවුරුදු 6ක් 7ක් තිස්සේ අර සත්ත්ව වස්සානි කැලේ අවුරුදු 6ක් බණ අහනවා 7ක් බණ අහනවා 4ක් බණ අහනවා 3ක් බණ අහනවා 2ක් බණ අහනවා 1ක් බණ අහනවා බණම අහනවා එතනින් එහා එකක් නැහැ
දැන් ඔබ ඇයි මේ පුටුවේ ඉඳගත්තේ බණ අහන්න මොකටද මොකක්වත් අරමුණක් නැහැ අපි යහවල් හාමුදුරන්ගේ බණ අහනවා හරි එච්චරයි ඒක අහනවා එච්චරයි ඔබට වැරදි ඇත එක විනාඩියක් හිතන්ද මේ බණ අහන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔබ නිවනට ලං වුණාද එක තැන හිටියද ලං වුණාද ලං වුණාද කොලං වෙච්ච අය අත උස්සන්න බලන්න වැඩක් නැහැ ලං විතරනේ වෙලා තියෙන්නේ නිවනට ඇවිල්ලා නැහැ ලං වෙලා විතරයි කෑම එක කාලා නැහැ සුවඳ බල්ලා විතරයි පින්වතුනි මේක හොඳට කල්පනා කරන්න ඕනේ මේ නිවන් දකින්න ඔබට ගත වෙන්නේ ඔබට උවමනාවක් තියනවා නම් උනන්දුවක් තියනවා නම් ඔබට ඉතුරු මෙන්න මෙච්චර මොහොතයි නිවන් දකින්න කොච්චරයිද වෙලාව තියෙන්නේ අසුරු සැනයි අපිට මේ වටාපත දිහා බලන්නත් අසුරු සැනට වඩා යනවා ඊටත් වඩා අඩු වෙලාවක් තමයි නිවන් දකින්න තියෙන්නේ ඇයි මං එහෙම කිව්වේ ඇයි මං එහෙම කිව්වේ ඔබට රාගයක් ඇති වෙනකොට ඔබ මතක් කරලා බලන්න පරීක්ෂණය කරලා තියනවා නම් එක අසුරු සැනක් ඉඩ දීලා බලන් හිටියොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ වේගයක් ඇති වෙනවා එක අසුරු සැනක් නිරෝධයේ විශේෂ උත්සාහ ගන්න නැතුව බලන් හිටියොත් මොකද වෙන්නේ? තව දුරටත් අර ඇති වෙන වේගය වැඩි වෙනවා. සමහරු හිතන් ඉන්නවා මමත් හිතලා තියෙනවා කාලයක් මේ වේගය මුලින් හොඳට බලලා අධ්‍යයනය කරන්න ඕනේ කියලා. හැබැයි ඒක කරන්න බෑ කාටවත්. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ වේගය අධ්‍යයනය කරන්න බැහැ කාටවත් ඇයි හේතුව මොකද්ද හේතුව මේ වේගය අධ්‍යයනය කරන්න බැරි හේතුව මොකද්ද පින්වතුනි මේ වේගයට අහු වුණාම මේක වේගයක් බව පේන්නේ ඉතින් කොහොම අධ්‍යයනය කරන්නේ මොන අධ්‍යයනද දැන් අපි පෘථිවියත් එක්ක කැරකෙනකොට පෘථිවිය කැරකෙනවා කියලා පේනවද අන්න ඒ වගේ වැඩක් අපි මේ වේගයට අහු වුණාම අපි වේගයක ඉන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ තේරුම් ගන්න කැමැත්තකුත් නැහැ මේ ඔබට වෙන දේ සාරජ්‍යති සාරද ටිකලා ගියා මතක් වෙන වැඩේ කරගත්තට පස්සේ විඥානය අන්න මතක් වෙනවා දැන් හිතන්න ඔබ මේ පෝයක් පෝයක් ගානේ බණ අහලා කරන්නේ මොකද්ද කළ යුත්තේ මොකද්ද සතර කමටහන් වඩනවා නම් සතියක් දෙකක් වඩනකොට වෙනසක් ඇති විය යුතුමයි. ඒ වුණාට යකඩෝ මේ ගිය පොයට ආපු අයමයි මේ පොයට ඇවිත් ඉන්නේ. පොඩ්ඩක් ඇන්න ගමන් ඇවිස්සෙනවා අරකුණුකට. දැන් ඇයි එහෙනම් මම බණ කියද්දී කට්ටියකට තරහ යනවා කට්ටියකට hina යනවා. හේතුව
මොකද හේතුව මොකද හේතුව මේ ධර්මදේශනාව ඇතුලේ කිසිම කෙනෙක්ව නලවන්නේ නැහැ අන්න එතකොට නැලවෙන්න බලාගෙන ආපු අයට රුස්සන්න දැන් අර මම දේශනාව කරගෙන යන එකම ඒකම ඒ විදිහටම කියන්න බලාගෙන ආපු අයට එයි මම වචනෙන් අකුරු දෙකක් කියලා ඉතුරු ටික නවත්තනවා ඔබ ෆේල් ඔබ සාරජ්ජයි ඔබ සාරදයි විචාරද නැත ඔබ මේක තේරුම් ගන්න වෙනවා දැන් ඔබට බෑ තාමත් අපි හොඳට දැකලා තියෙනවා ඔබට තාමත් හැකියාවක් ලැබිලා නැහැ මේ ආර්ය తත්වය පිළිබඳව අදහසක් ගන්න ඇයි අදහසක් ගන්න හැකියාවක් නැත්තේ එකපාරක් හරි නිවැරදිව සතර කමටහන් වැඩුවා නම් අන්න එයාට තේරෙන්න ඕනේ මම මේ පාර මේ වඩලා අත්දැකගත්ත මේ සුඛය මේ තරම් ප්‍රබලයි නම් මේක අපිට කියලා දෙන කෙනා තුල කොච්චර සුඛයක් තියෙන්න ඕනද අන්න එදාටයි කල්යාණ මිත්‍රයා කවුද කියලා තේරෙන්නේ හැබැයි මෙතන ඉන්න කාට හරි මන් නැගිටලා බැන්නොත් ආයේ මගේ බණ අහයිද නෑ ඇයි හේතුව දැන් මේක හොඳට කල්පනා කරන්න සතර කමටහන් වඩන කෙනෙක්ට මම බැන්නොත් නැගිටවලා ඔහු දන්නවා මේක ව්‍යාජ බැනීමක් ඒක නිසා ඔහුට hina යනවා ඒක දැක්කහම මට hina යනවා ප්‍රශ්නේ ඉවරයි හැබැයි අර ද්වේෂයෙන් කටයුතු කරන කෙනෙකුට පෘතජ්ජනෙකුට ආර්යත්වයේ නොතේරුණ කෙනෙකුට මම බැන්නොත් ඒක මූණෙම බැලි හැකි විඥානයේ තරම දැන් ඔබ හිතන්න ඕනේ ඔබ ඉන්නේ මේ මං හඳුන්වා දෙන තැනද ඒ තැන නම් ඔබ සාරජ්‍යති සාරදයි විසරද නැහැ ඔබ දක්ෂ වෙන්න ඕනේ අකමැත්තෙන් හරි සතර කමටහන් වඩන්න මේක අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා අකමැත්තෙන් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් මුලින් සතර කමටහන් වඩන්නේ මොකද අර කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරගත්ත කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දේ මතු වෙනවා ඒ නිසා නිකන් බෑ කියද්දි තමයි ඇදලා ගන්න වෙන්නේ සතර කමටහන් කරන තැනට. ඒකයි අර කිව්වේ යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා. ඒක කරන්න කලින් ෆේල් වෙනව නම් සාරදයි. විචාරද යම් කිසි කෙනෙක් සද්ධර්ම විචාරද වෙන්න නම් නොකඩවා කණ්ඩව සතර කමටහන් වැඩිය යුතුයි නෙමේ යුතු මේක අවධාරණයෙන් දෙවරක් තෙවරක් නෙවෙයි කීප වරක් හිතලා හරි කරන්න පටන් ගන්න වෙනවා. සමහරෙක් බයයි සතර කමටහන් වඩන්න පටන් ගත්තොත් මම දැන් ආදරය කරන එක්කෙනා මට අත්තරින්ද හිතෙයිද? එහෙමත් වෙනවා. සමහර අයට ඒ වගේ ආනන්තරික ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකේ අතරක් නැහැ, උත්තරයක් නැහැ. නිරුත්තර වෙනවා අපිත් ඒ වගේ ප්‍රශ්නයකට. ඇයි වැඩේ දැන් අපි කිව්වොත් එහෙම සතර කමටහන් වඩන්න කියලා මිනිහා බය වෙනවා. නොකියත් බෑ. කියලත් බෑ. මෙන්න මේ වගේ තත්ත්වයක ඔබ ඉන්නවා නම් ඔබ සාරදයි
සාරජ්ජයි ඔබ ෆේල් දැන් අපි මේ සාකච්ඡාව වෙනත් දිශානතියකට අරන් යනවා මේ සාරද විසරද තවත් පැතිකඩකින් පෙන්වන්න ඔබ සමහරක් අය ඉන්නවා මේ ආර්යයන් වහන්සේලාට නම් හදලා වාක්‍ය දාලා හොඳට වර්ණනා කරලා කතා කරනවා සාරජ්ජයි මේ ප්‍රශ්නේ අහන්න තියෙන විනාඩිය අර වරදාන නාම ටික කියනවා සාරජ්ජයි විශාරදයිද නෑ සාරජ්ජයි ඔබ මම අරහතන් වහන්සේත් එක්ක කතා කරනවා දැකලා තියෙනවා නම් අපි ගිහින් කතා කරන්නේ එක්ක අරහතන් වහන්සේ එක්ක සාමීන් වහන්සේ අර නම් 108 කියනකොට ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තියෙන වෙලාව ඇයි අපි එහෙම කරන්නේ ඇයි අපි එහෙම කරන්නේ මම කලිනුත් කිව්වා දේශකයන් වහන්සේ තුල මම ගැන යම් හැඟීමක් අදහසක් වටිනාකමක් ඇති කරවන්නද නැද්ද? ඉතින් සාරදයිනේ. කොහෙද විසරද? එච්චරයි. තමන්ට දහම් සත්‍යයක් තියනවා නම් අර වරදාන නාම කිසිම එකක් අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ කිව්වත් හාමුදුරුවනේ කිව්වත් හාමුදුරුවෝ දන්නවා මේ ධම්මානුධම්ම පටිපදාවේ යන කෙනෙක් කියලා. අපි ඒක පෙන්වන්න අවශ්‍ය නැහැ. පෙන්වන්න යනවා නම් ඒක සාරදයි. විචාරද නැත. මෙන්න මේවා තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්න තාක්කල් විසරද වෙන්න හම්බෙන්නේ නැහැ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කොතෙකුත් නම් දැන් මාව හම්බෙන්න එනවා මාව දකින අය හැමෝම එක වාක්‍යයක් කියනවා. මම සමහර වෙලාවට කියනවා ඔය මගේ ආශ්‍රයේ ඉන්න කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට නිතරම ළඟපාතක ඉන්නවා නම් ඔන්න අන්න අර එනෙක් කෙනා දැන් මෙන්න මේ වාක්‍ය කියනවා ආපු ගම. අපි මම ඔබ වහන්සේ ගිහි කාලේ ඉඳන්ම ඔක්කොම අහලා තියෙනවා. මෙතන ඉන්න ඔක්කොම ඒව අහලා තියෙනවා. ඔබ විතරක් නෙවෙයි. හැබැයි ඔබට අවශ්‍යයි ඔබේ ඉලක්කයක් තියෙනවා. මගේ තුල ඔබ ගැන චිත්‍රයක් අඳවන්න. ඒව ඇහුවේ නැත්තම් කොහොමද මාව දන්නේ? ඒක නිසා ඒක කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක ඔබ කියනවා ඔබ සාරදයි. බපුම්බනෝ සතර ගමටහන් කැලේ වෙන වෙන ඒවා යන්නේ මේ දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඔබ හදාගෙන තියෙන එක එක පිස්සු මානසිකත්වයන් නෙවෙයි සතර ගමටහන් වැඩිම හරහා ඇති වෙන්නේ ඔබ අහලා ඇති මේ කමටහන් ගත්තහින් පස්සේ කමටහන් කරනවා මිසක් එතනින් එහා දෙයක් කරන්න යන්නේ නැහැ. දැන් සතර කමටහන් කිරීමෙන් අතුරු ඵල හැටියට එනවද අපිව වර්ණනා කරන අදහස්? මෙන්න මෙහෙම දෙයක් ඇති වෙන්න ඕනේ හැබැයි. සතර කමටහන් වඩන්නාට සතර කමටහන් වඩන වෙලාවට තේරෙනවා මේක මේ දේශකයන් වහන්සේ කොහොම හොයාගත්තද? ඒ මිසක් අර නම් ලිස්ට් එක කියන්න නෙවෙයි හිතෙන්නේ. අන්න ඒ පසක්කොට ඥානය ලැබිච්ච කෙනෙකුට කවදාවත් අර දේශකයන් වහන්සේ ගැන හෝ තමන්ගේ ගුරු දේශකයන් වහන්සේ ගැන හෝ කවුරු හෝ ගැන
අබමල් රේණුවක්වත් ද්වේෂ සිතක් ඇති වෙන්නේ නැත. මෙන්න මේවා අත්දකින්න තියෙනවා සතර කමටහන් වඩනවා නම්. හැබැයි ඔබෙන් මම මේ ප්‍රශ්නේ ඇහුවාම ඔබ නිහඬ වෙන්නේ ඔබට ඒ අත්දැකීම නැති නිසා. ප්‍රශ්නාර්ථය. දැන් යම් කිසි කෙනෙක් ගැඹුරු විචක්ෂණයකින් බලනවා නම් මේ දේශනාව ඇතුලේ අපි මාතෘකා තුනක් කතා කළා. සංදේශනාව කතා කළා, දොතාවේ කතා කළා, තිපරිවට්ටේ තුන්වෙනි පැත්ත ප්‍රශ්නාර්ථයක් කියලා මං ඉදැසත් තිබ්බා. ඔබට මේක අහද්දි තේරෙන්නේ නැත්තේ ඇයි? මේ කියන්නේ මේ ගැනයි කියලා. බණම අහනවා. සමහරු නිදිය ගන්නෙත් බණ අහලා. ඒක නිින්ද උදෙසා පාවිච්චි කරන විකල්පය තමයි බණ. ඒක අහගෙන යද්දි නිින්ද යනවා. හීනෙන් පින් අනුමෝදන් කරන්න වෙන්නේ. සමහරු මට ඇවිල්ලා කියලා තියෙනවා ඇහැරෙද්දිම බණ දා ගන්නවා. අපේ අම්මත් කියලා තියෙනවා. ඒ කියපු ගමන් මම අනිත් පැත්තට කිව්වා ඇහැරුණ ගමන් ගිහින් මූණ හොද ගන්න. පස්සේ පුළුවන් බණ අහන්න. මේ සතර කමටහන් නොවැඩීමේ ප්‍රතිඵල. සතර කමටහන් වඩනවා නම් එක එක පිස්සු හැදෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ කවුරුත්. ඒක නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් මම තව චුට්ටක් නිහඬ වෙ ඉඳලා තව සතියකින් දෙකකින් විතර පොඩි වැඩක් පටන් ගන්නවා. කවුරු හරි මාව හම්බෙන්න ආවොත් බණ අහන්නේ කොච්චර කල් ඉඳන්ද කියලා පළවෙනි ප්‍රශ්නේ අහනවා. මොනවද දැන් අත්දැකලා තියෙන්නේ කියලා දෙවෙනි ප්‍රශ්නේ අහනවා. එතකොට කවුරුත් එන්නේ නැහැ මාව හම්බෙන්න. මම මේ ළඟදී අපේ කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක්ගෙන් එහෙම අහලා අන්න එදායින් පස්සේ මට තේරුණා මේක ඇසිය යුතු ප්‍රශ්නයක්. ඔබට අපි දුන්න දායාදෙහි ප්‍රතිඵලකෝ ඇයි ප්‍රතිඵල නැත්තේ? ඔබ සාරද සාරජ්‍යති. ඉතින් වැඩක් නැහැ. සත පහකවත් වැඩක් නැහැ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ පින්වතුනි, බාලෝ යෝ මඤ්ඤති බාලෝ. තමන් තුළ තියෙන බාලගතිය දැන් බාලගතිය හැටියට පිළිගන්න වෙනවා, හඳුනගන්න වෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන එක ඊගාවට. ද්වේෂයක් ඇති වෙනකොට, රාගයක් ඇති වෙනකොට, මෝහයක් ඇති වෙනකොට ඇයි ඔබට හිතෙන්නේ දැනට ඇති වෙච්චාවේ ඊගාවට මේක නිරෝධ කරනවා කියලා? කොච්චර කම්මැලිද බලන්න. දැන් කෑම එකක් දකින්නවා, කෑම මේසේ තියෙනවා, පොඩ්ඩක් හිත ඇදිලා යනවා. හිතන්නේවත් නැහැ නිරෝධය ගැන. හිතෙන්ඩ එනවා, හිතෙන්ඩ එනවා, ඒක හිතන්නේ. මේ වරදක් ඔබ තුල සිද්ධ වෙන වරදක්. මේ වරද ඔබ පවත්වාගෙන යන බව පිළිගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. මේ වරද පවත්වාගෙන යෑමමයි පින්වතුනි පැවැත්ම කිව්වේ. පැවැත්මමයි දුකට හේතුව. පැවැත්ම නවත්තන්න නම් මීට වඩා උනන්දුවක් තියෙන්න වෙනවා. මොකක් විශේෂයිද? මොකක් විශේෂයිද?
करणीय मत कुशले कुण सलाहरीम विषय එතකොට මේ කුණුසලා හැරීම විශේෂයි අපිට යම් කිසි උනන්දුවක් ඇප කැපවීමක් නැත්තම් සම්පහදා ඉවත් කරන්න පුළුවන්ද බෑ ඉතින් හැමදාම නැලවෙනවා හැමදාම ස්වාමීන් වහන්සේ රාගයක් එනවා ඒක තේරෙනවා නිරෝධ කරන්න තමයි බැරි ඒක බැරි හින්දා තමයි මෙතෙක්කල් සසරේ ආවේ ඒක නෙමෙච්චර මේ කියන්නේ ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න නම් ඔබ තනි වෙන්න වෙනවා ඔබට බෑ ඔබ එන බස් එකේ අයත් එක්ක නිවන් දකින්න ඔබට බෑ ඔබේ අනිත් අසල්වාසීන් එක්ක නිවන් දකින්න ඔබ තනියම මම මේක කරගන්න ඕනේ කියන නිවැරදි අදහසට එන තාක්කල් මොන නිවනක්ද සමහරු කියනවා කවුරු නැතත් ඔබ වහන්සේලා අපිට ඉන්නවා කෙහෙල් මල එහෙම එකක් නැ අපිට ලෙඩ වුණාමත් බේත් කරන්න ඉන්න ඕනේ තව කවුරු හරි කවුරු නැතත් අපි ඉන්නවා තව මොඩ කතාවක් කියනවා ඔබ වහන්සේලා අනේ අපිවත් අරගෙන යන්න කොහෙද ගෙන යන්නේ අපි යන්නේ නැහැ කොහෙවත් මේ තියෙන ඒවා ගෙනියන්නේ බොහොම අමාරුයි අරගෙන යන්න මෙන්න මේ විකෘති මානසිකත්වයන් වලින් මිදෙනකන් ඔබට විශාරද භාවයට පත් වෙන්න හම්බෙන්නේ මේ සද්ධර්ම විශාරද භාවයේ පින්වතුනි අපි හිතනවට වඩා ගොඩාක් සියුම් දෙයක් ගැඹුරින්ම හිතන්න ඕන දෙයක් තමන්ගේ නිවන ප්‍රථම රාජකාරිය කරගෙන ඒ විශේෂහි කැප වෙන කන් නොකඩවා කණ්ඩ විසරද වෙන්නේ නැහැ අපිට බෑ ඔබ වරගෙන යන්න ඔබ යන්න ඕනේ ඔබ තනියමයි යන්න ඕනේ ඔබ වරදිනකොට ඔබට වරදින බව තේරුම් ගන්න ඕනේ හරියනකොට හරියන බව තේරුම් ගන්න ඕනේ අපිට බෑ ඒක කරන්න ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ මේ අපේ ආර්යයන් වහන්සේලා අපේ අරහතන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙ නැහැ අරහත් භාවය කාටවත් අයිතිද අයිතිද ඔබ නිවන් දකින්න ඇවිල්ලා අහක තියෙන එකක් අයිති කරගන්න එතනම ඉවරයි ඉතින් නිවන කවද දකින්ද මෙන්න මේවා කරන තාක්කල් සාරජ්‍යති වෙන් වුණොත් විසාරජ්‍යති අපේකම මගේකම දෙකම නිවනට බාධායි අනිත් එක තමයි කරන්න තියෙන්නේ සතර කමඨහන් වැඩිම මිසක් අපිව අනුකරණය කරන එක නෙවෙයි කරන්න තියෙන මොකක්ද දැන් අපි දකිනවා සමහර අය අපි වැසුරු කරාම දැන් මා වැසුරු කරනවායි කියමු ඔන්න දැන් සතියක් විතර ඇද්දි මං කතා කරන විදිහට කතා කරනවා මං ඇවිදින විදිහට ඇවිදිනවා මං hina වෙන විදිහට hina මේක සාරජ්‍යති සාරද මේකේ අනිත් පැත්තත් කරනවා ඒ මොකද්ද දැන් එක පුද්ගලයෙක් මට කතා කරලා කියනවා මම මේ ටිකක් බොහොම මෙන්න මේ විලාසයේ දේශනා දෙකක් තුනක් ධර්මායතනෙ කරා එතකොට මට කියනවා ඔච්චර සැර වෙන්න එපාලු අපේ අනිත් ආර්යයන් වහන්සේ වගේලු මං හැව කවුද දැන් ඔය අනිත් ආර්යයන් වහන්සේ නෑ ඒක ඒක මමයි දන්නේ
මොනවද මේ සාරද මේ මොනවද සාරද විචාරදද නෑ මේවා ප්‍රශ්න මේවා වැරදි මේ නිවනට බාධක ප්‍රියාප්‍රියතර සංසන්දන මෙන්න මේ ලෙඩ ඔක්කොම මේ ලෙඩ හොඳ කරගන්න තාක්කල් නිවන් නැත මේ සියල්ලම එක එක ලෙඩ දැන් මම කරුණු කිහිපයක් කිව්වා රාග ද්වේෂ මොහ තියේනම් සාරද ඇති වෙනවනම් සාරද උදුරනවනම් විසරද කිව්වා ඒක මම වැඩිය විස්තර කරන්න ගියේ නෑ උදේ අරහතන් වහන්සේ විස්තර කරපු නිසා ඊට පස්සේ කිව්වා මම දහම් දැනුම කරපින්නගෙන යන පමණින් සාරද අනුගමනය කරනවනම් විසරද දැන් තුන්වෙනියට කිව්වා දේශකයන් වහන්සේලා උපාදානය කරගන්නවනම් සාරද ගමන යනවනම් විසරද හතරවෙනියට කිව්වා දේශකයන් වහන්සේලා අනුකරණය කරනවනම් සාරද මග යනවනම් විසරද පස්වෙනියටත් කිව්වා එක මොකක්ද දේශකයන් වහන්සේලා සංසන්දනය කරනවා නම් සාරද තමන්ගේ වැඩේ බලා ගන්නවා නම් විසරද මෙතන කවුරුවත් මේ ජජ් බෝඩ් එකක්ද ඉන්නේ ශ්‍රාවක කණ්ඩයක්ද දැන් මන් දන්නවා මෙතනින් භාගයක්ම අද මේ දේශනාවට නිගමන ඉදිරිපත් කරනවා තව පැයකින් විතර. අද දේශනාව නම් හරි නැහැ. ඒ ඇයි හරි නැත්තේ? කියලා තියෙන්නේ නිවන නෙවෙයි වෙන එකක්. ද? බලන්න පින්වත්නි ඔබට වැරදෙන එක එක තැන්. මේක මේ ලේසි පහසු වැරදීමක් නෙවෙයි. දැන් අද මේ දේශනාවට මම සහභාගී වුණේ බෙලිහුල්ලොය ආරාමේ පොයේ වැඩසටහන නවත්තලා. විශේෂ හේතුවක් පිට. මම 28 වෙනිදා නිවේදනය කළා පොයේ වැඩසටහනක් තියනවා කියලා. කියපු ගමන් මේ අපේ ඉන්න ශ්‍රාවකයෝ කෝල් කර කර අහනවා එහෙ එන්න. මම ඇහුවා නිවන් දකින්නද? දැන් මෙච්චර කල් අහපුවා මදිද? දැන් මෙහේන එක හරවන් එහෙන්න. අපි මේ ධර්මශාලාවක් හදන්නේ මේකේ කට්ටිය ඒකටම ගෙනහිල්ලා ඒකේ බණක් කියවලා ආයේ ඒකෙන් මේකට ගෙනල්ලා මේකේ බණක් කියවලා සම්දර්ශනයක් කරන්නද? නිවන් දකින්නද? ඉතින් මං කල්පනා කරා මොකටද මේ පොයේ වැඩසටහන තියන්නේ? වැඩක් නැහැ. මං කියන එක තේරුණා නම් අත උස්සන්න. මේ හැම එකකින්ම මතුකලේ ඔබේ තියෙන සාරදභාවය. ඔබේ තියෙන දුර්වලතාවය. මේ එකම ධර්මයක් දේශනා කරන්නේ ඒක අරහතන් වහන්සේ දේශනා කරත් මන් දේශනා කරත් බෝපිටි හාමුදුරුවෝ දේශනා කරත් එකයි මොකද්ද මූල ධර්මය දැන් අරහතන් වහන්සේ දේශනාවක් කරලා කෙලවර කරන්නේ කොහෙන්ද සතර ගමටන් වඩන්ද දැන් බෝපිටි හාමුදුරුවෝ දේශනාවක් කරලා කෙලවර කරන්නේ කොහෙන්ද දැන් මම මේ හැමදාම වැරදිම ඇනෑන පෙන්න අන්තිමට කියන්නේ මොකද්ද? සතර ගමට හන් වඩලා මේක ඉතින් වඩහල්ලකො. වඩනෝ නම් මෙච්චර කියන්න දෙයක් නැහැ. ඔය දැන් ඔය වඩපු නැති හින්දා තමයි බක බක ගාලා hina. එදනත් වේගයක් ඇති වුණා මේක කියපුවා. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ.
මේ සාරද භාවය කියන එක තමන් තුල පළපදියම් වෙලා මුල් බැහැලා තියෙන තාක්කල් එක එක නාඩගම් වලින් තමන් ගෙනියන වැහෙනවා වහ ගන්නවා දැන් මම පොයේ වැඩසටහන නවත්තනවා කිව්වහම දැන් සමහර අය මට කියනවා කොච්චර ධර්මයක් විවෘත වෙන වැඩසටහනක් ඔබ වහන්සේ ඔය නැවැත්තුවේ මොන අපරාධයක්ද මේ කලේ නිකම් මේ මිනිහක් මරලා වගේ ඊට පස්සේ මම ඇහුවා එක ප්‍රශ්නයක් දැන් මම පොයේ කරන්නේ නැත්තම් ඔබ මොකද කරන්නේ මීරිගම යනවා හරි ඉතින් මම මීරිගම බණ කියනවා එකට වැඩේ ඉවරයි ඒත් හරි නෑ මොකද්ද ප්‍රශ්නේ දැන් මා උපාදානය කරගත්තත් මං ඇවිල්ලා බණ කියනවනේ ඒක නෙවෙයි අර ගොඩ නැගිල්ල උපාදානය කරගෙන බෙලිහුල් ඔය අකුරු ටික උපාදානය කරගෙන මේ සාරද සාරජ්‍ය වරද මේකයි වරද මේක තේරුම් ගන්න ඕනේ කවුරුත් මේ ධර්මය කියන්නේ ධර්මශාලාවවත් ආරාමෙවත් නෙවෙයි ධර්මය කියන්නේ සතර කමටහන් වැඩි වීම මේ සතර කමටහන් වඩන්නටයි මාර්ගයක් පෙන්වන්නේ. ඒ මාර්ගය අනුගමනය කරනකම් විශාරද භාවයක් නැහැ. දැන් ඇතිද සාරද? දැන් ඇති. දැන් අපි කතා කරමු විශාරද. පින්වතුනි විශාරද වෙන්නට මෙන්න මේ සුදුසුකම් අවශ්‍යයි. රාගයක් එනකොට රාගයක් බව හඳුනගන්න ඕනේ. ඒ සැනින්ම නිරෝධ කරන්නට ව්‍යායාමයක් දරන්න ඕනේ. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව සාර්ථක වෙන්න ඕනේ. විතරාගී සිතක් ඇති වෙන්න ඕනේ. ඒ ඔස්සේ ධනස්කන්ධයක් එකතු වෙන්න ඕනේ. ඉදිරියටත් මේක කරගෙන යන්න. නොයනවනම් විචාරද වෙන්නේ නැහැ. එහෙමනම් මේ විචාරද භාවයට පත් වෙන්න නම් එක දිගට සතර කමටහන් වඩන්න වෙනවා කොහොම හරි. ඒක කළ හැකි කළ යුතුයි. මොකද්ද බාධකය? බාධකයක් තියෙනවා නැතුව නෙවෙයි. අන්නේ බාධකයට කියනවා අලස ගතිය. මොකද්ද කියන්නේ? අලස ගතියෙන් සැදුම්ලත් පුද්ගලයෙක් නම් ඔබ අලස බික්කුවක්. මොනවටද අලස? රාගයක් එනකොට සතර කමටහන් වඩන්න අලසයි. ද්වේෂයක් එනකොට සතර කමටහන් වඩන්න අලසයි. මෝහයක් එනකොට සතර කමටහන් වඩන්න අලසයි. ඇයි අලස? මේ අලස ගතිය ඇති වෙන්නේ අර සාමිස ආස්වාදය දැනෙන කම්මයි. ප්‍රිය දෙයක් දැක්කහම ඒ තුලින් මතුවෙන ඒ සාමිස ආස්වාදය පිළිබඳව හිත ඉලක්ක වෙනකන් ඒක අතික්‍රමණය කරලා අර සතර කමටහන් භාවිතා කරන්නට ඇති වෙන්න උනන්දුවක් නැහැ. පින්වතුනි කිසිම දවසක මේක හොඳට කල්පනා කරන්න ඕනේ හොඳට අහගන්න මේ ටික කිසිම දවසක ඔබට සතර කමටහන් වඩන්න අවස්ථාවක් සකස් කර දෙන්නේ නැහැ විඥානේ ඔබ සකස් කර ගන්න ඕනේ බලහත්කාරෙන් මොකෙන්ද බල හත් කාරේ බල කිව්වේ අන්න හරි සද්දා බල විරිය බල සති බල සමාධි බල පඤ්ඤා බල හිරි බල
උත්තප්ප බල බලහත් ආකාරයකින් බලහත්කාරයකින් මේක කරන්න ඕනේ මේ 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 බලහත්කාරය කියනකොට ඔබට ඇති වෙනවනේ අදහසක් යමක් බලෙන් කරනවා කියන එක ඒකමයි මේ නමුත් අර බලහත් සමගින් දැන් මට රාගයක් ඇති වෙන්න එනවායි කියමුකෝ දැන් මට තේරෙනවා සම්බාධකයක් එනවා කියලා දැන් මම මොකද්ද කරන්න ඕනේ දැන් මම මොකද්ද කරන්න ඕනේ අසුභානුස්සති වඩන්න ඕනේ තමයි නැතු වෙන මොකුත් නෙවෙයිනේ වඩන්නේ අසුභානුස්සති වඩන්න මම මොකද්ද දැන් කරන්න ඕනේ ඔතන නැති නිසා තමයි වැඩෙන්නේ නැත්තේ වැඩේ. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ නැති නිසා තමයි රාගයක් ඇති වෙනවා, ඇති වෙන බව තේරෙනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට අත උස්සන්නක උත්තරයක් ඇතුව නොඇල්ම නාතයි අත්හැරීම නාතයි මිදීම නාතයි මිදී නිදහස් වීම නාතයි කියලා හිතනවා කියමුකෝ රාගයක් ඇති වෙන්නේ. ඔබට දැනිලා තියෙනවද සමහර විටක ඒක හිතුවට වෙනසක් වෙන්නේ නැහැ. ඒක හිතුවට වෙනසක් වෙන්නේ ආයෙත් අර කෝච්චියටම අහු වෙනවා. එහෙම වෙලා තියෙනවා නම් අත උස්සන්නක අන්න බාධකය. ඊට කලින් එකක් තියෙනවා සපුර ගන්න. අන්න ඒක නෑ, මේකයි මේ අඩුව. නෑ, යෝනිසෝමනසිකාරයේ පස්සේ. පින්වතුනි, රාගයක් ඇති වෙනකොට රාගය මම දැන් උදුරා දැමිය යුතුයි කියන ඉලක්කය නැතුව කවදාවත් බෑ ඒක කරන්න. පළවෙනියටම තියෙන්න ඕන මොකද්ද? සතුරා එන බව පේනවා නම් සතුරාව ඉලක්ක කළ යුතුයි. ඉලක්කය නැතුව බැරිය. මේක හොඳට අත්දකින්න තමන් තුලින්. නොඇල්ම නාතයි, අත්හැරීම නාතයි, මිදීම නාතයි, මිදී නිදහස් වීම නාතයි හිත හිත ඉන්නවා. නමුත් ඉලක්කය රාගේ පැත්තට නම් වැඩේ වෙන්නේ නැහැ. එහෙමනම් මේ අපි දැන් මේ සාරද විසරද කරන ප්‍රතිපදාව කියලා මේ දහම් දේශනාව නවත්වනවා. ප්‍රශ්න අහන්න ඕන හින්දා ඉලක්කයක් අවශ්‍යයි. සාරද භාවයෙන් වෙන් වෙන්නට කොච්චර දැඟලුවත් වෙන් වෙන්න බැරි ඉලක්කයක් නැති නිසා. මොකද්ද ඉලක්කය? කුසලය මස්තක ප්‍රාප්ත කර ගැනීම ඉලක්කයයි. කරණීය මත්ත කුසලේන. රාගයක් ඇති වෙනකොට මම දැන් මේ රාගය උදුරන්න ඕනේ කියන ස්ථාවර තීරණයකට නාවොත් හරියට අසුභානුස්සති වැඩෙන්නේ නැත. ද්වේෂයක් එනකොට මේ ද්වේෂය මම දැන් උදුරන්න ඕනේ කියන ස්ථාවරයට නාවොත් ඒක තීරණයක්. ඒ තීරණයට නාවොත් ද්වේෂය උදුරන්න බැරිය. එතකොට තමයි අර මම කලින් පොයේ දවසේ කියපු හැටියට මෙත්තානුස්සතිය වඩනවා කියලා අර වාක්‍ය ටික කියලිවෙලා ඔබ දැනගනින් මම මේක කරේ නැත්තම් කරන දේ කියලා වගේ එකක් එන්නේ. අර උකුණ පුටු ඇන්දේ තියලා උකුණ දිහා බලලා මෙත්තානුස්සතිය වඩනවා කියලා වාක්‍ය ටිකත් මෙනෙහි කරලා උකුණව ඔහොම කරලා ගහලා අයින් කරනවා.
එහෙම වෙන්නේ අරමුණ නොදැනීම මොකක් නොදැනීමද අරමුණ මොකද්ද අරමුණ මොකද්ද ඔබේ අරමුණ මොකටද ඔබ බණ අහන්න ඕන දැන් මෙතනින් මට අත උස්සන්නකො බෝපිටියේ සදහම් පාසල අහලා නැති අය හරි අත් දෙකයි තුනයි දැන් බෝපිටියේ හාමුදුරන්ගේ දේශනාමාලාවේ පළවෙනි දේශනාව මොකද්ද මොකටද අපි බණ අහන්නේ දැන් මට අත උස්සන්නකො කෙලස් නසන්න බණ අහන අය දැනුම එකතු කරන්න බණ අහන අය ඔබ සතුයි තීරණය දැන් මේ අද මේ ධර්මදේශනාවෙන් පස්සේ මේක හොඳට හිතන්න මට අවංක උනන්දුවක් උත්සාහයක් තියනවාද කෙලස් නසන්න මම ඒ සඳහා මොනවද කරන්නේ මම ඒ සඳහා මෙතෙක් කල් මොනවද කළේ ඒ කරපු දේවල් වලින් මට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද හැබැයි පින්වතුනි මේක ටිකක් අමාරුයි ඒකයි කිව්වේ යන්තං සන්තං පදං කියලා මෙතෙන්ට පදං වෙනකම්ම මේක තවන්න ඕනේ දවන්න ඕනේ හිතේ ඒ සඳහා පුරුදු කරන්න ඕනේ අන්න ඊට පස්සේ පුළුවන් සක්කෝ උජූච සූජූච දක්ෂයෙක් විදියට ගැලින්ම වැඩේ කරන්න එකඟයිද එහෙනම් ලබන පොයටවත් විචාරද වෙනවද ඔහු කිව්වොත් අන්න සාරජ්‍යයි නෑ විචාරද කියන්නේ අරහත්ත්වයේ නෙවෙයි විචාරද කියලා කියන්නේ විසාරද රාගයක් ද්වේෂයක් මෝහයක් ඇතිවෙන හැම අවස්ථාවකම කිව්වහම හැම අවස්ථාවකම වෙන් වෙන්න ඕනේ හැම අවස්ථාවකම වෙන් වෙනවා නම් විසාරදෝ හෝති පැහැදිලිද එක අවස්ථාවක් හරි මගහැරුණොත් අවිසාරද භාවයට පත් වෙනවා එහෙම අවිසාරද වෙලා ටිකක් කාලයක් ආයෙ බව පුනබ්බව වුණොත් කිලුටු වුණොත් ආයෙ සාරජ්‍ය භාවයට පත් වෙනවා එතකොට සාරද විසාරද අවිසාරද අවිසාරද කියන්නේ විසාරද වෙවි ගිහිල්ලා වැඩේ නවත්තන කෙනා මගදී එහෙමනම් අරහත් ඵලයට පත් වෙන තාක්කල් මේ සද්ධර්ම විශාරද ප්‍රතිපදාවෙහි හැසිරෙන්නම ඕනේ නැතුව බෑ එකඟයිද හරි දැන් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්